ඔන්න යාළුවනේ, අපේ ගේමින් රූම් චැනල් එකේ අලුත්ම වීඩියෝ එක දාලා තියෙනවා. දැන්ම මගේ යාළුවෝ ගිහිල්ලා පල්ලෙයා දාලා තියෙන ලින්ක් එකෙන් බලන්න. කමෙන්ට් බොක්ස් එකේ මල් ලින්ක් එක දාලා ඇති. ඒකෙන් ගිහිල්ලා වීඩියෝ එක බලන්න. ඔන්න මේ වීඩියෝ එක බලන යාළුවන්ට ගේමින් රූම් චැනල් එකෙන් gift දෙන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් මගේ යාළුවෝ හැමෝම දැන්ම ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා අපේ ගේමින් රූම් චැනල් එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ, අද මගේ හොනට් කතාව බලමු. කෝ එන්නකේන යන්න මගේ වීඩියෝ එකට යාළුවෝ. ඔන්න සඳුනා, මායි උපුලයි කිව්වා වගේම සුපිරිම බඹරු දෙන්නේ බසව්වා හොන්ඩා හොනට්. මේ දැන් තියන්නේ උඹගේ වාහනේ තික්මනටම ගේන්න. කෝබං උඹ ගේනවා කියනවා විතරනේ, තාම ගෙනාවේ නෑනේ. නැද්ද බං උපුලා? මුට පොඩ්ඩක් කියපංකෝ බං. රාජු, මම් මුට හැම වෙලේම ගේනවා බං. මූ කොහෙද? අඩෝ, අනිවාර්යෙන්ම ගේන්න ඕනි, අනිවාර්යෙන්ම ගේන්න ඕනි කියකේ ඉන්නවා බං. මේ පාරණන් සඳුන එහෙම බෑ. ලබන සතිය ඇතුළත අනිවාර්යෙන් උමත් බමරේ බස්සන්න ඕනි අපේ සෙට් එකට. එතකොට බමරු 3 දෙනෙක් ඉන්නවා ඉතින්. එතකොට ඉතින් අය කෑල්ලක් උනා ටෝක් කරගන්න පුළුවන් බං. බමරෙක්ගේ ගියා කියන්නේ කෙල්ලෝ අපේ පස්සෙන් එන්නේ. අඩෝ, උඹලා දෙන්නට නම් ඉතින් චීස් කෑලි දෙකක් සෙට් උනා නේ බං. මේ අහපංගෝ, මට කෑස් දීලාම ගන්න සල්ලි නෑ මචං. භාගයක් අතින් දීලා ඉතුරු ටික ෆිනෑන්ස් දීලා තමයි ගන්න වෙන්නේ. එහෙම වාහනයක් තියනවා නම් සෙට් කරපංගෝ. හෙට මුණත් අපි ටික ගිහිල්ලා ගමු. අනික උඹලා බයික් ගැන දැන් බලන්නත් දන්නවනේ බං. මං නම් ඔය හොනට් ගැන වැඩි අනම්මනම් දන්නෙත් නෑ. උඹලා එනවා ඉතින් බයික් කොස්තරලා දෙන්නනේ. බයික් ගැන හොඳට බලන්න දන්නේකේ සෙට් කළා දීපංගෝ. රාජුවා, සෙට් කළා දීපංගෝ එකක්. එකෙම් මීටින් ඈ. ඔන්න සෙට් කරාට පස්සේ නම් පොලු තියන්න බෑ. ෆිනෑන්ස් දීලා ගන්න සුපිරිම බයික් එකක් මං සෙට් කරන්නම්. තැසි 115ක් වගේ තොබ්බඩ සෙට් කරන්නම්. හෙතකොට ඉතින් අය ගොඩ තමයි WRS ස්කෑන් එකක් ගැහුවා කියන්නේ. අය ඉතින් ගමම හෙල්ලුම්කයි. එහෙම එකක් සෙට් කරන්නම් ඈ. අඩෝ රාජු, හොඳ බයික් එකක් සෙට් කළා දීපන්. ෆිනෑන්ස් එකක් දාලා ගන්න. මේ එහෙනම් මං ගෙවල් පැත්තට යනවා. මට මේ අම්මත් එක පොඩි ගමනක් යන්න තියෙනවා. එතකොට මං අම්මගේ ඔළුවට මේ විස්තරේ දාන්න. එතකොට අම්මගෙන් සල්ලි ටිකුත් අරගෙන අපිට ගාන්න බයික් එක ගන්න පුළුවන්. එහෙනම් මම යනවා මචං. උඹලා සෙට් කරගෙන මට කෝල් එකක් ගහපන් ඩබල් එකේ. එහෙනම් අපි කැපුණා. රාජු, ඌට බයික් එක කොහෙන්ද බං සෙට් කරන්නේ? මේ අනිවාර්යෙන් සෙට් කරනවා නම් අපි දෙන්නටත් ගාන කැපෙන විදියටම වැඩේ කරපන් ඈ. යාළුවා කියලා බෑ නේ බං. අපි ජීවත් වෙන්න දෙපැයි. ඉඳපන්. මගේ බොක්කක් ගාව සුපිරි හොනට් එකක් තියෙනවා. හැබැයි මචං, බයික් එකේ ගෑස් කට් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. බයික් එක අඩුවට ගන්න පුළුවන්. ඉඳපන්කෝ, ඌට කෝල් එකක් දාලා අහමු. ඌට කියමු අපේ කොල්ලේ ෆිනෑන්ස් දාලා වාහනේ බස්සන්ට යන්නේ මචං, පොඩ්ඩක් අඩු කරලා දෙන්න කියලා. ඊට පස්සේ අපිට කොහොමත් බම් 50,000 තිබ්බත් ඇතිනේ. ඒකෙන් ওই බයික් එක පොඩි පොඩි මොඩිෆිකේෂන් පාරක් දා ගන්නත් පුළුවන්නේ. 50,000 ඇති නේද බං? ලොකු ගණක් ගහන්න බැරි වෙයි. එතකොට අරුට ෆිනෑන්ස් එකත් එක්ක බැලන්ස් කරගන්න අමාරුයිඳ. ඒකින්ද 50,000ක ගාමු ආ. අප්පෝ, 50,000 හොඳරම ඇති බං. ඊට වැඩියෙන් තියන්න පුළුවන් නම් ඊට වැඩියෙන් හරි තියපන්. අරුට කොල්ලෙක් දාලා ආපන් ඔ බයික් එකේ විස්තර ටිකක්. ඉඳපන්කෝ, රින්ග්ස් යනවා මු වංශ කරන්න. ආ හෙලෝ හෙලෝ චාම මල්ලි, උඹගේ බඹර දුන්නද බං? චැසි 115 BBBC නම්බරේ එක තියනවද? ආ තියනවනේ. මේ එක කොහමද බං ගණන් කියන්නේ? අඩෝ අඩෝ, එහෙම කියන්න එපා දීපන්. අවුලක් නෑ බං ගෑස් කට් ගියාට. ඇයි බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද දැන්? අවුලක් නෑ. පොඩ්ඩක් ටික දවසකට බයික් එක අපේ පැත්තට ගෙනක විතර කටවලා දීපන්කෝ. ෆිනෑන්ස් එකක් දාලා අපේ කොල්ලෙක් ගන්ට ඉන්නවා. උට සෙට් කළා දෙන්න පුළුවන් බං. ඔව් ඔව්, උඹ බය වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඊට පස්සේ වෙන දේවල් ගැන මම බලා ගන්න. අය ඌ බයික් එක උඹට ගෙනත් දෙන්නේ නැහැ බං. ෆිනෑන්ස් දාලා ගන්න තියෙන්නේ. පස්සා ටයරෙත් මදිද? අවුලක් නැහැ. උඹ ගාන කියපන්කෝ. කීයද කියන්නේ? අපට සිරි 10ක්ද කියන්නේ? අන්තිම ඔබ කොහමද? 9කට කරමු. 9කට 10ක්ම ඕනිද? හරි හරි. එහෙනම් පුතේ මෙහෙමයි වැඩ වෙන්නේ. අපි බයික් එක 12ක් කියන ඕන්න. උඹත් 12ක් කියපන්.
ඉතුරු ලක්ෂ දෙක අපි දෙන්නට කැපෙන විදියට වැඩේ කරපන්. අපි අනිද්දට ඒ කොල්ලත් එක්ක එන්න උඹගේ බයික් එක බලන්න. පුතේ, ඔය ළඟ තියෙන ගැරිජ් එකට දාලා ලෝකල් ගෑස් කට් පාරක් දාලා ඊට පස්සේ බයික් එක ස්ටාර්ට් වෙන තත්ත්වයට හදලා තියපන්කෝ. ඊට පස්සේ වෙන දේවල් ඔක්කොම මම බලා ගන්නම්. අනික පුතේ, පස්සා ටයර් එක කට්ටත් කපලා තියපන්. එතකොට අවුලක් නැහැ. ඔය අපිත් එක්ක එන එක බයික් ගැන මෙලෝ සසරත් දන්නේ නැපන්. මම ඕකේ එක දුන්න කියන්නේ ඌ බයික් එක ගන්නවා. ඔව් ඔව්. හරි. එහෙනම් එහෙම කරමු ඔන්න. $112,000 කියපන්. කොමද උපුලා බිස්නස් එක? කෙලින්ම අපි දෙන්නට ලක්ෂය කැපෙනවා. අරූට $10,000 කොණි කිව්වේ? අනිද්දර සඳුනවත් සෙට් කරගෙන උංගේ ගෙවල් පැත්තට යමන්. උංගේ ගෙවල් තියෙන්න බං දෙකල් දොරුවේ පාර අයින්නම තමයි. අපි එදා ටුවර් එක යද්දි තමයි ඔය කොල්ල සෙට් උනේ. ඔය බයික් එක මගේ එද්දි නතර වෙනවා බං. ගෑස් කට් එක ලෝකල් එකක් දාලා ආවා කියන්නේ මෙහෙට එනකම් බයික් එක කේස් එකක් නැහැ. ඊට පස්සේ සඳුන හෙමිටෝක හදාගයි බං. කොහොමත් බයික් එකන්නේ ගේන්න ඕනි. සඳුන හොයන ගණන් වලට සුපිරි බඩු නෑ බං. අනික මේක අකුරු තුනක් නේ බං. ඔය ගානට ඉයලින්ම වටිනවා. එකින්ද මේක සෙට් කරලා දාමු. අපිටත් වාසින්නේ බං. මරු සුද්දා මරු. මේ එහෙනම් යමන්කෝ. දැන් ඉස්කෝලේ යන ලයින් එක බාලිකාව ළඟට යමන්. කැලේ ටිකක්වත් ටෝක් කරගන්න පුළුවන්. වරෙන්කෝ යන්න. සද්දෙත් දාගෙන යමන්. බඹරගේ ඉතින් අඩමානට රත්තුණු බඹරු වගේ. වරෙන්කෝ. අඩමානට රත්තුණු බඹරු එක යායට වැහුවා ගුම් ගුම් ගුම්. වරෙලකෝ යන්න. සඳුනා, මේ තමයි වණ්ඩිය. කොහමද නේ නිල් පාට සුදු පාට රිමුත් එක දියදී ගැම්ම? සුපිරිම වාහනයක් තමයි නැද්ද පංචාම මල්ලේ? එකෙම රාජු අයියා, ඔයා ඉතින් එදා ටුවර් එක දවසේ මේක පැදලා බැලුවනේ. කොහොමද ඉතින්, සුපිරි නේද රාජු? හැබැයි මචං, බයික් එකේ ඉතින් පිටින්නම් අලුත් වගේ තියෙනවා. එන්ජින් නේම කොහමද දන්නේ නේද බං? පොඩ්ඩක් ස්ටාර්ට් පාරක් ගහලා බලපන්කෝ. මම දන්නේ නේ, ඒකනේ උඹ එක්කන් ආවේ. එන්ජින් නේම හොඳයි නම් ෆිනාන්ස් ඇඩෙක් කරලා බයික් එක ගමු. කොහමද මල්ලියා බයික් එකේ ගාන කියන්නේ? ආ අයියේ, බයික් එක $10,000. නෑ, මේ $12,000 අයියේ. 12යි අකුරු තුනක් ඉතින් $112,000 කියන්නේ නේද රම්වර් රාජු අයියේ? $112,000 අකුරු තුනක් ගන්න බෑනේ. ඔව් ඔව් සඳුනා, $112,000 කොහෙද මේ BBB නම්බර් ගන්න පුළුවන්? $115,000ත් ගෑයි මේ අකුරු තුන 115ක්. ඒක හින්දා මේක අපි ලයින් කරලා බලමු. ඔහොම ඉඳපන්කෝ. එන්ජිම ස්ටාර්ට් පාරක් ගහලා පෙන්නන්ට හඳ කොහමද කියලා. සයිලන්සරෙන් ඉතින් වතුර එන්නේ. ඒ තරමට මේ මල්ලියා ටියුන් අප් එකක් ගහලා තියෙන්නේ. මේක තුවනවා ඉතින් සුපිරිය. ඉඳපන්කෝ, ස්ටාර්ට් පාර ගාලා පෙන්නන්ට හඬ කොහමද කියලා හපන්කෝ. කොහමද සඳුන හඬ? බලපන් අත තියලා ඇති. එනවා නේද වතුර පාර? සයිලන්සර රෙස් පාර ගාති. ඔන්න බලපන් මම රෙස් කරද්දි අතට එනවාද කියලා වතුර පාර. ආම්බලපන් එනවා නේද? ඒ කියන්නේ මචං, මේ බයික් එක සුපිරියටම ටියුන් අප් කරලා තියෙන ඉතින් මීට එහා මේක ටියුන් අප් කරන්න බෑ ඉතින්. ඕනි බයික් එකක් ඉතින් මේක ගේම ඉල්ලනවා කියලා තමයි ඔය ටියුන් අප් එකෙන් කියන්නේ මචං. ඒ ඔව්මයි බං. අත කූල්ලෙන්ටම වතුර පාර එනවා කියපන්කෝ. සුපිරියට ටියුන් අප් කරලා තියන්නේ කියන්නේ නේ බං. හඩෝ මරුනේ බං මේක. හප්පේ රාජු අයියා රු අන්දලා මේ මරණේ උට පඩවන්න යන්නේ. ඉතින් මුට හැමදාම ගැරිත් ගන්න තමයි ඉඳෙන්නේ. රාජු අයියලත් මාර වැඩ තමයි කරන්නේ. මේකෙනු $102,000 මුං ගහගත්තනේ දෙයනේ. සඳුනා, ඔහොම නැගලා උඹ ට්‍රයල් එකක් ගිහිල්ලා වරෙන්කෝ. උඹට එතකොට තේරෙයි බයික් එක කොහොමද කියලා. I think smooth running ඉතින් ඈ. නැගලා ට්‍රයල් එකක් ඵලයන්කෝ. ඈබන් චමමල්ලි, ඔය බයික් එක හොඳට ස්ටාර්ට් උනේ. ගෑස් කට් එකට මොකද කරේ? ගැරිජ් එකේ මොකද කිව්වේ? ලෝකල් ගෑස් කට් එකක් දාලා දුන්න අපේ විජේවර්ධන අයියා. එයා නම් කිව්වේ සති දෙක තුනකින් අයත් ඉතින් සුපුරුදු ලෙඩ එනවා කියලා. උදේට බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අය ඉතින් මිස් කරන්න ගන්නවා. කාබ් එකක් මොනවද කරලා හැදුවා. අලුතින් කාබ් එකකුත් දාන්න ඕනි කිව්වා රාජු අයියා. ඒ වැඩ ටික තමයි. අනික එන්ජිමේ ඇතුලේ පිස්ටන් එකක් ගෙවිලා තියෙන්නේ කිව්වා.
ඒකයි අවුල. අනික අයියේ ඔය වැඩ ටික කරනට වඩා අපේ ගැරිජ් එක අයියා කිව්ව එන්ජිමක් තියෙන එක මට ලාභයි කියලා. ඔන්න අයියේ අපේ ගෙදරට අයනම් ඌ එක්කන් එන්න එපා. සල්ලි නම් දෙන්නේ ඔයා කිව්ව ඉන්න තමයි පටවව්වේ. නැත්තම් මම මෙහෙම මරණ කාටවත් පටවන්නේ නෑ අයියා. පිස්සුද බං, උඹ මේ රාජු අයියා ගැන දන්නවනේ. එහෙම කවදාවත් වෙන්නේ නෑ. එහෙම කවදාවත් වෙන්නේ නෑ බං. මූ අනික බයික් ගැන දන්නේ නෑ. ඕක ඌ සල්ලි දීලා හදාගයි බං. දැන් ෆිනෑන්ස් එකේ වැඩේ ඉවර කරලා අපි එම බයික් එක අරන් යන්නම්. එහෙම ඒකින්දා උඹ ඒ ගැන අවුලක් තියන්න එපා. මින් පස්සේ ආයි තින් දන්නවනේ උඹලගේ ගෙදරත් ඉතින් මේක නෙවෙයිනේ බං. ඒකයි මං උඹට කිව්වේ වෙන ගයක් ගාවට වරෙන් උඹලගේ ගෙදර වගේ කියලා. නැත්තම් අරු අදිසිය උඹලගේ ගෙදරවත් හොයාගෙන ආවොත් එහෙම ඔන්න කිසි කේස් එකක් නැහැ. අරු අනික මචං ඔය හොනට් ගැන වැඩිය දන්නෙත් නැති ඉඳා ඕක අවුලක් නැහැ. අපි බලා ගන්නම්. එහෙනම් එච්චරයි රාජු අයියා. ඔයා ලක්ෂ දෙක ගන්නට මට ලක්ෂ 10 ගානට තිබ්බනම් ඇති ඈ. මෙහෙමයි අරු මචං සල්ලි ටික දෙයිනේ. ඉතුරු ටික උඹට ෆිනෑන්ස් එකෙන් එන්නේ. උඹට අතට ලක්ෂ 5ක් දෙයි. ඒ ලක්ෂ 5න් ලක්ෂ 2 මගේ ගාන මගේ බැංක එකට දාපන්. උඹට ඉතින් ඉතුරු ටික ෆිනෑන්ස් එකෙන් සතියක් ඇතුළත හම්බෙන්නකනේ බං. එහෙම කරපන් ඈ. මට සල්ලි ටික කදිස්සි කොල්ලෝ. මගේ බයික් එක පොඩි මොඩිෆිකේෂන් පාරවල් ටිකක් දාගන්න තියෙනවා. ඒකයි. හරි හරි. එහෙම කරමු එහෙම කරමු. ඔයා මගෙන් මේ මරාලේ කොමාරි ගත්තනේ. මට මේක කාටවත් දීගන්න බැරුවේ හිටියා අයියා. මං කල්පනා කරේ මේක කාටවත් සෙට්ුන් නැත්තම් පොත තියාගෙන මේක අන්රෙජිස්ටර් කාට හරි තල්ලු කරලා දාන්න. ඔයා මට නියම ඔෆර් එකක් නේ අප්පා ගෙනාවේ. ලක්ෂ 12ක් කියන්නේ බිබී නම්බර් ටොප් බඩු දෙන ගානකටනේ අපි මේ මරාලේ දෙන්නේ මේ කොල්ලට. මරු මරු අප්පා මරු. මෙන්න පුතේ ඕවා ගැන නම් අරු වෙද්දි කියන්න පවන්නේ. අන්න අරු වෙන සද්ද ඇහෙනවා. උඹ සද්ද කරන්න නැතුව කටවාගෙන ඉඳපන්. මේවා ලීක් වුණොත් එම දන්නවනේ මලයා. කොහමද සඳුනා බයික් ඇයිටින් කැම්මට තියනව නේද? කොහමද කොහමද මේ බයික් එක නම් අවුලක් නෑ රාජු. හැබැයි මචං අතනෙදි එකපාරටම බයික් එක නැවතුණා. මේ හීට් කට්ටත් පෙන්නවුවා. ඊට පස්සේ අය ස්විච් එක ඔෆ් කළා ගාති හරි ගියා. මොකක් හරි වෙන්න ඇති නේද බං? ඒක අවුලක් නෑ නේද? හීට් වෙන්නේම නැතුව ඇතිනේ නේද බං? රනින් නම් ඉතින් පට්ට බං කංග වෙන වගේ යන්නේ. ජියර් ටික නම් ඉතින් සුපිරියට මාරු වෙනවෑ. RPM එකක් ගානටම තමයි තියෙන්නේ. නෑ නෑ බං. ඒ ඔය හොනට් වල පොඩ්ඩක් එන කොමන් ලෙඩක් කොමන් ලෙඩක්. ඒක ගණන් ගන්න එපා. ඒක ඔය වෛරනස්සේ චූටි චූටි වෛරකම් මෙව වුණාම තමයි වෙන්නේ. නැද්ද පංචාම මලයා? නැත්තං ඉතින් ඔය බයික් එක ටොප් බඩක් බං. මගේ බයික් එක ගන්න කලින් මට මේක සෙට් වුණා නම් මම මේක අද ගන්න බං. මේක මගේ එකටත් වඩා සුපිරිම ඉතින්. ඔරිජිනල් පේන්ට් තියෙන බං. ඔරිජිනල් පේන්ට්, ඔරිජිනල් කණ්ණාඩි, ඔරිජිනල් රිම්, ඔරිජිනල් සයිලන්සර් තියෙන බං ඉතින්. උඹට මේක බය නැතුව කාට හරි ලක්ෂ 15කට තල්ලු කරලා දාන්න පුළුවන් බං. උඹ අය අපේ කයින්ද තමයි මෙහෙම වාහනය සෙට් කරවුවේ මං ඈ. මන් දන්නවා බං උඹ මගේ එකා කියලා රාජු. ඒකනේ උඹට කියලාම වාහනයක් ගන්ඩාවේ. මේ එහෙනම් ෆිනෑන්ස් එකේ වැඩ ඉවර කළා. මේ මල්ලිට ඉතුරු සල්ලි ටික අතට දීලා අපි යන් එන හේද එහෙනම් ගෙවල් පැත්තට. එතකොට මට එමීට වාරිකේ ගෙවාගෙන යන්නද මචන් තියන්නේ. හරි එහෙනම් යමංකු අතන තියෙන ෆිනෑන්ස් එකට මල්ලි උඹ මොකේ දෙන්නේ? හා යන් අයියේ මං අපේ ස්කූටිය තියනවා. මං ස්කූටිය එන්නම්. ඔය දෙන්නා බයික් එක අරන් ෆිනෑන්ස් එක ළඟට යන්නකෝ. මම එන්නම් එතෙන්ට. එහෙනම් මල්ලියා අපි යනවා ෆිනෑන්ස් කම්පැනි ළඟට. උඹ වරෙන් ඩබල් එකේ පොත්පත් ටිකත් අරගෙනම. උඹගේ වාසනාවට තමයි සඳුනා මේ වගේ ටොප් බඩ සෙට්ුනේ ඈ. නැත්නම් ඉතින් අද කාලේ තියෙන හොනට් වැලගෙඩිනේ බං. මේක ඉතින් සුපිරි. එන්ජිමතාම මෙහෙන් ගලවනවා කියලා හිතලවත් නෑ. සුපිරිම ඉතින් ඕරිජිනල් තත්ත්වෙම ඉතින් ඈ. බුදු අම්මෝ අරු ගහන බොරු ගොඩ අර කොල්ලා නියමටම ඇඳිලා ඉන්නේ. මරු මරු මරේ මරු. අම්මෝ කොහමද කොල්ලෝ සෙට් එකේ වන්ඩි ටික කළු අලු නිල් සුපිරි කම්බිනේෂන් එකක් කෑ ඒකන. මේ ඒක නෙවෙයි යහපංගෝ.
අනිද්දා අනුරාධපුරේ පොය දවසේ ටුවර් එකක් යනවා අපේ හොනට් ක්ලබ් එකෙන්. දැන් සඳුනත් හොනට් ක්ලබ් එකේ ඉන්න හින්දා උඹ තෙන්ට උණියා යන්න. එකෙම්ම උඹලා දෙන්න ඉඳනේ මට මේ වගේ සුපිරි වණ්ඩියක් සෙට්ුනේ. නැත්තම් ඉතින් තාම හොය හොයනේ ඉන්නේ. යමල්ලා සුද්දා යමන්. සඳුනා උඹගෙකට ගහපන් සුපිරි කෑන් එකක්. මම හෙට ගහනවා WRS සුපිරි කෑන් එකක්. එතකොටදීදීන් ටුවර් එක දවසේ ඉදින් සද්දට යන්න පුළුවන්. ආයි තින් ඔය කෑන් එකත් අවුලක් නෑ. තව ටික දවසකින් ගහපන් WRS කෑන් එකක් හරිද? ඔව් බං. ඔව ඔක්කොම කරගන්න එපයි. ෆිනෑන්ස් එක මචං අවුරුද්දකනේ දැම්මේ. මාසෙකට ගෙවන්න ඕනි මචං 25000ක් විතර. එතකොට ඉතින් අවුරුද්දෙන් ඉවරනේ. අවුරුදු දෙක තුනකට දාගන්න තිබ්බා. එතකොට හරියන්නේ නෑ බං. එතකොට අපි නිකන් ෆිනෑන්ස් කාර්යංග පෝසත් කරනවා විතරයි. මේක එකවරම ගෙවලා දැම්මනම් ඔක්කොම ඉවරනේ බං. ඊට පස්සේ බයික් එක ගානට හදාගන්න පුළුවන්. මේ එහෙනම් රාජු එහෙම කරමු නේද බං? ට්‍රිප් එකට ඉතින් මම නෙවෙයි, මාව හලනයි යන්න එපා. එකෙම්ම අනිද්දාට එනම් සෙට්ටෙන්න ඕනි ඈ. වරෙන්කෝ අපි ඔහොම ගිහිල්ලා ටවුම පැත්ත පොඩි කරක් ගහලා එමු. කට්ටියට ඉතින් කොර වෙයි. බලපංකෝ බයික් සෙට් එකේ යද්දි තියෙන ගැම්ම. වරෙල්ලකෝ TikTok වීඩියෝ ටිකුත් දාන්න ඕනි. වරෙල්ලකෝ අර පැත්තට යමල්ලා. අඩෝ TikTok කියද්දිම මතක් වුණේ මටත් සුපිරි වීඩියෝ ටිකක් ගන්න තියෙනවා. යමල්ලකෝ රාජු කොයි හරියට ඉන්නුඹ? ආ ඉඳපන් මං එන්න. තව විනාඩි 10කින් පන්සල ගාවට එන්නම්. බයික් ටික ඔක්කොම ආවද බං? අරි මං ටග් ගාලන ඕම් ඉඳපන්. අරි කොල්ලෝ. ඔන්න සඳුන් අදේ නම් සුප්‍රීම ටුවර් එකක් නිව් බේබිත් එක යන්න තමයි තියෙන්නේ. මිල් කිරිල්ලි මගේ. යංකෝ ගිහිල්ලාම බලමු. හන්දිය සෙට් එකෙන් ෆුල් ටැංක් ගහගන්නත් ඕනි. අඩේ අදනම් මරු දවසක් ඈ. සුපිරි කොල්ලෝ සෙට් එකත් එක්ක වීඩියෝ පාරකුත් දාන්න පුළුවන් බයික් ටික පොලිමට තියලා. අනික අනුරාධපුරේ දන්සලුත් තියෙන එකේ කෙල්ලෙකුට ටෝක් කරගන්න පුළුවන් වෙයි. යංකෝ බලන්න. අඩේ මොකද මේක ස්ටාර්ට් වෙන්නේ නැත්තේ? තෙලුත් තියෙනවනේ. අඩේ මොකද මේ? අරේ දවුන සීන් එකම තමයි. හීට් කට් එක පින්නනවනේ. මොකද බල මේක හීට් වෙලවද්ද? තව පාරක් ගහලා බලමු. අඩේ ස්ටාර්ට් වෙන්නේ නෑනේ. අඩේ පාලිතය වැඩට ගියාද දන්නේ? වැඩට ගෑන්න කලින් පාලිතයගේ මොකද්ද කේස් එක කියලා අහුවනම් හරි. ටග්ගල පාලිතය වෙක්කන් එන්න ඕනි. අඩේ මේක ස්ටාර්ට් වෙන්නේ නෑ. අඩේ කොහමද මම ටුවර් එක යන්නේ? අයියෝ මොකද්ද දැන් කරන්නේ? පාලිතය ඉක්මනට එක්කගෙන ආවනම් හරි. අඩේ පාලිතයියා මේක උදේ ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැනේ. මෙතන මේ මීටර් බෝඩ් එකේ හීට් කට් එකක් පෙන්නනවා. මොකද්ද දන්නේ නේද අයියා කේස් එක? හීට් වෙන්න අද උදේ බයික් එක ස්ටාර්ට් කරෙත් නැනේ. එංගෙම නිකාරත්තන්න ඉතියක් නැනේ අයියා. අප්පට Siri මලයා මේක ලොකු කේස් එකක් මචං. ගෑස් කට් වල ඉඳලා මේකේ කේස් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකයි මේ සීන් එක. අඩේ මල්ලේ මේක කෙලින්ම ගැරිජ් එකට දාලා එන්ජි මම බාන්න වෙනවා බං. ඉඳපන්. අඩෝ නෑ කොයිල් වලයි ඔක්කොගෙම කේස් එක ගිහිල්ලා තියෙන්නේ. මේක මචං ගැරිජ් එකටම ඇරයන්ට වෙනවා සුද්දා. අඩේ අයියේ බයික් එක ඇරන් තාම දවස් 3ක්වත් තුන්නේ නෑ අප්පා. මේ බයික් එක සුපිරි බයික් එක කියලා මගේ යාළුවා ඇරන් දුන්නේ. මේක එහෙම කේස් එකක් තිබ්බ නෑ. අනික මේක එන්ජිමට අතවත් තියලා නෑ කියලානේ කිව්වේ මට ඌ. මලයා මේක එන්ජිම නම් ගලවලා තියන්නේ. මේ තියන්නේ ගලවපු පාර දපු ගම් සෙට් එකත් එක්කම. අඩේ මේක කාබ් එකේ තෙලුත් ඔෆ්ලෝ වෙනවා මලයා. යමංකෝ ගැරිජ් එකට අපි ගිහිල්ලා බලමු මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. නැත්තම් මෙහෙම තියන් ඉඳලා කියලා වැඩක් නෑ මල්ලියා. මේක ඔක්කොම ගානට මිම්මට මම හදලා දෙන්නම්. කාබ්ලේටරේ රොඩු ඇති මල්ලේ. ඒකයි ඔෆ්ලෝ වෙන්නේ. බලමු මුං කාබ්ලේටරේ නිඩල් එකේම කඩලා තිබ්බොත් මොකුත්ම කරගන්න වෙන්නේ නෑ. අලුතෙන් කාබ් එකක් තියන්න තමයි වෙන්නේ. වරෙන්කෝ යන්න. අම්මට Siri යටින් පොඩි ඔයිල් ලීක් එකකුත් තියෙනවා මලයා. යංකෝ ගැරිජ් එකට අපි ගිහිල්ලා බලමු. අඩේ අයියා පොයේ දවසේ අපි මේ අර ටුවර් එක යන්න මේ ගැදුවේ. එතකොට තමයි බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැත්තේ.
අඩේ අයියා මර ටුවර් එක ගිහිල්ලෙන්ට බයික් එක හදලා දෙන්න බැරි වෙයිද? අඩේ මලයා මේ තියෙන විදියට නිකම් මූට්ටු කරලා දාන්න බෑ. එතකොට තවත් බයික් එක අවුල් වෙනවා බං. ඇතුලේ පිස්ටන් වලට එම අවුල් ගියොත් එමෙ ඉතින් උඹට එන්ජිමත් තියන්න තමයි කොල්ලෝ වෙන්නේ. ඒක හින්දා මේක අර විදියට කරමු. වරෙන්කෝ ගැරිජ් එකට යන්න. හරි අයියේ. යංගේ නම් ගැරිජ් එකට. මොන ටුවර්ද? ටුවර් වගේද බයික් එකට කැඩිලා කෙලවලා ගියොත්? යංකෝ යංකෝ අයියා. තල්ලුවක් දාගෙන තමයි යන්න වෙන්නේ. ආ හෙලෝ රාජු කීපන්. මට එන්න වෙන්නේ නෑ බං. මේ බයික් එකේ ලොකු කේස් ගොඩක් තියනවලු බං. අපේ අර පාලිත අයියාගේ ගැරිජ් එකට මම මේ දැන් ඇරයි යන ගමන් බයික් එක ස්ටාර්ට් වෙන්නෙත් නෑ බං. එදා මං උඹට කිව්වේ අර හිටන සින් එක. පාලිත අයියා කියනවා මේකේ ගෑස් කට් අවුලක් තියනවලු. ඒ විතරක් නෙවෙයිලු. මේකේ එන්ජිම මෙහෙන් ගලවලා තියනවලු බං. අය මේ කාබ්ලේටරේ රොඩුත් තියනවලු. ඒකෙන්දලු මේ කාබ්ලේටරේ තෙලුත් ඔෆ්ලෝ වෙන්න බං. දැන් මේ මිස් එක්කුත් තියනවා කිව්වෙන්නේ ඒකෙන්ද තමයි. මම යනවා බං පාලිතයේ ගැරිජ් එකට ගිහලා මේක හදාගන්න. උඹලා පළයන් ට්‍රිප් එක අවුලක් නෑ බං. අයියේ ලොකු කේස් එකක් නෑ නේද අයියේ බයික් එකේ? කියන්නකෝ අයියේ. මලයා මම මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා. මේක එන්ජිම බාන්ට් වෙනවා මලයා. ඒ විතරක් නෙවෙයි මේකේ රේඩියේටරෙත් මාරු කරන්න වෙනවා. අලුතෙන් කාබ් එකකුත් තියන්න වෙනවා මලයා. එන්ජිම ගලවපුවාම ඇතුළේ මේකේ මොන මොනවා වෙලාද තියෙන්නේ කියලා කවුදයි දන්නේ මල්ලි? එතකොට තමයි හරි ගානක් කියන්න පුළුවන්. මං කියන්නද මේකට කරන්න තියෙන හොඳම දේ මේක හදපු ගමන් කාට හරි මල්ලි මේක පටවලා දාන්න. නැත්නම් මේක තියාගත්ත කියන්නේ තව තව වියදම් වැඩි මල්ලි. මේක එන්ජිම මෙහෙවුම් හදලා හදලා කාලා තියෙන්නේ. ඒකයි මේ මිස් කරන්නේ. ඔය හීට් වෙන්නේ අනම්මනම් ප්‍රශ්න ඔක්කොම. අඩේ අයියා කොහමද තව කොල්ලෙක්ට මේ බයික් එක බොරු කියලා විකුණන්නේ? පවුනේ අයියා එතකොට ඒ කොල්ලත්. අඩේ අයියා මම මේක ගත්තේ ෆිනෑන්ස් දාලා. මාසෙකට 25000ක් ගෙවන්න ඕනි අයියා. මට තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා. මගේ යාළුවා සුපිරි බයික් එක කියලා අරන් දුන්නේ. උන්ට උනට් කියනින්ද මං උන් එක්ක ගිහිල්ලා ගත්තේ අයියා. උන් කිව්වා සුපිරි බයික් එක ඉතින් අයියේ එන්ජින් නේම අතක්වත් තියර නැහැ කියලා. අඩේ මම දන්නේ නැති ඉඳ අයියා උන් එක්කන් ගියේ. උන් ඒත් මට කරපු වැඩේ. අඩේ අයියා අම්මගෙන් මාළෙත්තු ගත්තියල අප්පා මේක ගෙනාවේ. මට දැන් මොනව කරන්නද කියලා තේරෙන්නේ නැහැ අප්පා. අයියා පුළුවන් නම් මට මේක හදලා දෙන්න. සාමාන්‍යයෙන් මේක හොඳට මාදනවා නම් කීයක් විතරයිද අයියා? මලයා ලක්ෂ පහක්වත් යනවා මල්ලේ. මේක එන්ජිමටයි අපි මුකුත් කරන්නේ නැතුමු. මේ එන්ජිම බාලා අලුත් එන්ජිම තිබ්බා කියන්නේ බයික් එකේ තින් කිරිටෝය තමයි. මේක එන්ජිමේ තමයි මල්ලි ලොකුම අවුල තියෙන්නේ. අනිත් එක නම් බොඩි කන්ඩිෂන් නම් ඉතින් සුපිරියටම තියෙනවා. එන්ජිමක් අපි තියමු. මං වාට එන්ජිම සෙට් කරලා දෙන්නම්. ඔයා සල්ලි ටික දාගන්නකෝ. මගේ ජපන් බොක්කක් ඉන්නවා. ඌට කියලා අපි ජපානෙම එන්ජිමක් දාගමු. එතකොට ඉතින් අවුලක් නැහනේ. මේ RMB එකට දීලා අපි ගානට එන්ජින් නම්බරෙත් කොටාගමු. එතකොට මල්ලියා කිසිම කේස් එකක් නැහැ. අය ඉතින් කාට හරි බය නැතුව බයික් එක විකුණලා දාන්නත් පුළුවන් ආ. අඩේ අයියා ලක්ෂ පහක් කොහමද අයියෝ හොයාගන්නේ මම? අඩේ තව මාස දෙක තුනක්වත් ඇයි ඉතින් ලක්ෂ පහක් හොයාගන්නේ? ෆිනෑන්ස් එක දාන්නත් එපයි අයියා. හරි හරි මල් ලක්ෂ පහක් හොයාගෙන කියන්න. එතකම් බයික් එක මට ගෙදර ගිහලා දාන්න පුළුවන් ඉතින් හදලා දෙන්නකෝ. නැත්තම් අම්මා අනව මෙච්චර ගාණක් දීලා ගත්ත බයික් එක මේ කැඩුන එකක්ද ගත්ත ගියා. එතකොට ගෙදරෙමුත් කේස් එක දානවා අයියා. ඒකින්ද මට ගෙදරට යන්න විතර බයික් එක හදලා දෙන්න. ඊට පස්සේ එන්ජිම ඔය මේ එන්ජිම ගන්න සල්ලි සෙට් කරගන්නකම් බයික් එක ගේ ඇතුලේ දාලා තියාගන්න. අඩේ අයියා ලොකු පිනක් අයියා. එහෙම කරලා දෙනවකෝ. හවුලක් නැ මං ගානට මූට්ටුවක් දාලා දෙන්නම්. හැබැයි පුත්තේ හයියෙන් රේස් කරලා හැම යන්නපා. නෝමල්ම පලයන් මලයා. ගිල්ල ගියතුලට දාපන්. උඹ සල්ලි ටික සෙට් කරගන්න මට කියපන්. මම්මගේ බොක්කට කියන්නම් එන්ජිමක් කේහෙන් දාලා දෙන්න කියලා. එතකොට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද? අයවත් උඹ මතක තියාගනින්. උඹත් එක්ක ඔය ළඟින්ම ඉන්න යාළුවෝ උඹ හොඳ වාහනයක් ගේනවට කැමති නැහැ. එතකොට උන්ගේ වාහනේ බාල්දු වෙනවනේ බං. අන්න ඒකයි ඔතන සිස්ටම් එක. කෝකත් එකයි බං. කෝකත් එකයි. කොච්චර පණ දෙන්න වගේ හිටියත් උන් බලන්නෙම අපිට ගේම දීලා මාරු වෙන්න බං. අන්න ඒකයි තීරය. ඒක හින්දා යාළුවෝ නැතුව තනියම ඉන්න එක තමයි හොඳ. ඔය යාළුවෝ කියන්නේ උන් අතේ දුරින් තියාගෙන ඉන්න එක තමයි හොඳම දේ මලයා. එතකොට ප්‍රශ්නක් නැහැ. අවුලකුත් නැහැ. උඹට තේරුණාද? සිරාවටම අයියේ උන් යාළුවෝ නෙවෙයි පාරයෝ. එකට ඉඳලා මට මේ වගේ ගෙමන්න දුන්නේ සික්. මේක ගත්තෙත් අයියේ ලක්ෂ 12කට අයියේ. මේක ලක්ෂ 12කටත් වටින්නේ නැද්ද අයියේ බයික් එක අකුරු තුනක් ඉඳා? අඩේ මලයා ලක්ෂ 12කට මේ වගේ බයික් යනවා. ඒත් මල්ලි එන්ජින් නවුල් නැති ඔරිජිනල් වාහන තමයි. මේක මල්ලි ඔක්කොම බෙන්ජින් මිතින් ඩවුන්නේ මල්ලි. මේක ඉතින් වටින්නේ
ලක්ෂ 8ක් නැත්තම් 9ක් තමයි උඩරිම ඉතින්. ඒකයි සීන් එක. අවුලක් නෑ අයියා. දැන් වෙන්න තියෙන දේවල් ලුණානේ. දැන් මට මේකට මුට්ටුවක් ගහලා දෙන්නකෝ. සල්ලි ටික සෙට් කරගත්තාම එන්ඩිමක් තියමු. වෙන කරන්න දෙකුත් නෑනේ.